මන්තා චක්කවාලේ සුුවත්තාගච්චන්තු දේවතා සද්දම්මන් බුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමුතස්ස බගෙවෙතුෝ අරහතුෝ සම්ම සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ ඒවමේවකෝ භික්ගවේතා භික්කුුණයා නන්ද කස්සදම්ම දේසනාය අත්තමනෝ ජේව පරිපුන්න සංකපපොතිී. ශ්‍රද්ධාවන්ත පින්වත්නී මෙත් නාලිකාවොස්සේ විකාසනය කරන මේ ධර්මානු ශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සැදැහැති පින්වත් හැමදනාම තැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානංම සිටින්නේ. අදාපේ ධර්මානු ශාසනාවෙහි දායකත්වේ භාරගෙන කටයුතු කරන්නේ දෙවිනිුවර පදිංචි කාන්තිනානායක්කාර මහත්මිය එවාගේ මැදිතුමා බඳුල සිරිලාල් මහත්මා හරිනි දියනිය සුපුන් පුතුනුවන් එවාගේම ලක්ෂිත බෑනනුවන් සහ හෙලැසි සුලක්නි මිනිබිරිිය ඇතුළු පවුලේ පින්මත් පිරිස. ඒ පින්නතුන් අරමුණ හැටියට තබා ගත්තේ දෙවිනිුවර පදිංචි විශ්්‍රාමලත් පාඨ සාලාචාරිනේ කාන්තිනානායක් කාර මහාත්මියගේ හැත්තෑ වන ජනමදිනය වෙනුවෙන් නිදුක් නිරෝගි සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීම. පවුලේ සීරු දෙනාටම නිරෝගි සම්පත්තිය දිගාසරි සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම, සීරු ඥාතීතමිත්‍රාදීන්ට නිරෝගි සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම, පරලොව සැපත් මැණියන් වහන්සේ ගලීලා නාණයක්කාර මෞතුමියටත් ඒවාගේම ප්‍රේමතිලක නාණයක්කාරපියාණන් නැතුළු දෙපාර්ශවය මියගිය ස කටයුතු සේලු ඥාතීන්ට පිින් අනුම්මෝදන් කිරීමත්ඒවාගේ අපේ ගලිගමුව ඥානදීප ස්වාමීන් වහන්සේ කරන්න කියන සාසනෙක් කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකවේවා උර්වහන්සේටත් නිදුක් නිරෝග සුවපදභාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව එවාගේම සේලුම් රණවිරුවන්ට එවාගේම සුවවිරුවන්ට නිරෝගි සම්පත්තයේ ප්‍රාර්ථනාකිරීම ලක්වසිලුවුවසීලු දෙනාට මුතුම් දර්මාබෝධය ලැබේවා කියන හුතුම් ප්‍රාර්ථනාව. අදහපේ ධර්මානු ශාසනාවහි මාතෘකාවසයෙන් තබාගත්තේ මජ්ජිමනිකායේ තුංගනි කොටස්සේ සලායතන වගේ සඳහන් වන නන්දකෝවාද සූත්‍ර දේශනාව. නන්දක කියල කියන්න පින්වත්න සූත්‍රයේ පුරා කතා කරන ස්වාමීන් වහන්සගේ නම ඕවාද කියල කියන පින්නතුනිි අවවාද එතකොට නන්දක ඕෝවාද නන්දකෝවාද නන්දක ස්වාමීන් වහන්සේ විසින් භික්‍ෂණීන් වහන්සේලහට දුන්නු අවවාද සඳහන් වෙන සූත්‍රයේ නිසයි මේ සූත්‍රයට නන්දකෝවාද සූත්‍රයේ කියලා කියන්නේ මේ සූත්‍රයේ දේශනා කරන කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. එදා පින්නතුනි මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය ප්‍රදානකොට ඇති භික්ෂුණීන් වහන්සල පන්සීයක්. බුදුහාම්දුරුවෝ බලන්න ජේතරාරාමයට ආවා. බලන්න විරක් නෙවේ පිවත්නි භාගතුන් වහන්සේගින් බනක් අහන්ටෝනය කියළ හිතාගෙනයි ආවේ, ඉති ඒවෙලාවේ බුදුහාමුදුරුව ආනන්දහන්ට කතා කල්ල කියනවා ආනන්ද බලන්න අද භික්‍ෂුුණීන්ට බණ කියන්න තියෙන්න කාටද කියලා. ආනන්ද හාමුදුරුව කිව්වා ස්වාමීණි භාගතුන් වහන්ස අද භික්ෂණීන්ට බණ කියන්නති නන්දක ස්වාමීණු වහන්සේට. පින්නත්ති බුදු හාමුදුරුව බෙදලදීල තිබුණ භික්‍ෂුණු වහන්සේලට භික්‍ෂුුණීන්ට බණ කියන්න අපි නිකං හිතමොක සතීර දවස් හතනං ඒ දවස්හතට බුදුහාමුදුරු හත්නමක් පත් කලා තිබුණා දැන් මෙදා බණ කියන්න තියෙන්නේෙ කාටද නන්ද කියන වාමීණ වහන්සේට අනිත්තක තමයි පින්නතුන්ට මතකයි දැන් මේ වැඩම කළේ වෙන කවරුවත් නෙවෙයි බුදුරජාණන් වහන්සගේ පුංචියම්ම ප්‍රජාපති ගෝතමී තර නිය ප්‍රධනකොට ඇති පන්සීක් භික්‍ෂුුණින් වහන්සලා එතකොට මේ පන්සියක් භික්‍ෂුණින් වහන්සේලා පින්නතුනිි කවුද අපේ පින්නතුන්ට මතකයි රෝහිණී නදයේ ජලයේ බෙදාගන්න බැරුව සාක්‍යවන්සියයි කෝලිවන්සේ අතර යුද්ධයක් ඇතිවුණා. එතකොට වතුරකොට යුද්ධ කරන්නයි පටන් ගත්තේ ඒකට හේතුව වනේ පින්නතුනි සාක්‍යවන්සේ කියනන්නේ බුදු හාමුදුරුවන්ගේ වන්සේ. කෝලීවන්සේ කියල කියන්නේ වෙනත් එකක් එතකොට මේ පැත්තිම පින්නතුනි කුඹුරු තියෙනවා. ටට එහා පැත්ත කෝලය වන්සේ ගඟෙන් මිහා පැත්ත පින්නතුනි මේ සාක්‍යවන්සේ දෙපැත්තටම කුඹරු තියෙන නමුත් දෙපැත්ත කුඹරු සරුසාර කරන්න තරන් රෝහි නදී ජලයගලා බසින් නෑ. සාකවන්සේ මිනිසු හරි හොඳයි. කෝලිවන්සේ මිනිස්සුන්ට කිව්වා මේ නදිය මැදිින් වේල් ලබ් බඳන්න. බැඳල පතුරට කොය පැත්තට හරවගන්න ක සරුසාර කරගත්තට පස්සේ ආපහොතුරටිකම පැපැත්තට හරවන් අපිටත් කුමුරු තියනවා. දැන් කෝලිීවන්සේ මිනිස්සු වැඩේ කරගත්තා ඒගන කුඹුරු සරුසාර කරගත්තා පින්නතුනි වේල්ලකඩන්ට බැකිව්වා. සාකවන්සේ හුව දැම්මකක්ද්ද කරන්නේ. වෙල්ලම් කඩන්නේ ඕන්නන් යුද්ධ කරම කිව්වා. පිතුනි ඒ යුද්ධට තමයි සාක්ක්‍යවන්සයෙන් කුමාරවුරු පන්සීයයි කෝලිවන්සයෙන් කුමාරවුරු පන්සියි යාාවේ. කොහටද හහි නදයට වතුරට පින්වතුන යුද්ධ කරන්න. මේ කාරචචුනා බුදුරජාණන් වහන්ේ බුදු හාමුදුර වැඩම කරලා කළහා විවාද සූත්‍රයේ දේශනා කරලා අවසගුනාට පස්සේ මේ ඇත්හෝ වතුරට යුද්ධ කරන එක නතර කළා. පින්වති සාක්‍යවන්සයෙන් යුද්ධට ගිය කුමාරවුරු පන්සීයෙන් එක්කෙනෙක්කත් ආපහෝ ගෙදරට ගිය නෑ. එකනි මාලිගාවලට ගිය නෑ කාත්්‍යකද ගිය බුදුරජාන් වහන්සේත් එක්කයි. දැන් එතකොට කුමාරිකාවුරු පන්සිියක් ගෙවල්ුල තනි වුුණා. මේ වනකොට තමයි ප්‍රජාපතිය ගෝතමිය මේ පන්සීයට කතාකල් ලැහුවේ නැගනිවරුණු කැමිද පැවිදිවෙන්ට කියලා. එක පයින්මකිව පින්න තුනි කැමතිය කියලා. අන්නේ පන්සීය තමයි පින්නතුනි මේ පැවිදි වෙලා ප්‍රජාපතිී ගෝතමියත් එක්ක දැන් ආවේ කාගාවටද බුදු හාමුදුරු ගාවට කුමක් සඳහාද භාගතුන් වහන්සේ අවවාද ලබාගන්න. ඇ බුදුරජාණන් වහන්සේ අෂ්ට ගරු ධර්ම පින්නතුනි පනමනකොට පින්නතුන්ට මතකයි භික්ෂණය විසින් භික්ෂෝන්ට අවවාද නොකළ යුතුයි භික්‍ෂෝ දෙන අවවාද භික්ෂුණය විසින් පිළිගත යුතුයි. තැන් එයනුව බුදුරජාණන් වහන්සේ එක එක භික්ෂුණු වහන්සලට දවස්වෙෙන් කරල තිබුණා අද මේ භික්ෂුවගේ දවසයි කාට අවාද කරනද භික්ෂනීන්ට අවා ද දැන් එදා පින්නතුන භික්‍ෂණීන්ට අවවාද කරන තිබුණු නියමිද තිබුණ කාටද මේ නන්දක සාමීන් වහන්සේට ඉති ආනන්ද හමුදුරන්ට බුදුහන්දුරුව කිව්වේ ආනන්ද නන්දකට එන්ට කියන්න අද නන්ද දවස භික්‍ෂුණීන්ට අවවාද කරන්න තියෙන්නේ අනේ පිල්න්නතුන ආනන්ද හාමුදුරුවෝ නන්ද කහාමුදුරු හොයනව හොයනව පන්සල පුරාම හාමුදුරුවෝ නැහැ නැතවනෙවේ උන්වහන්සේ ඉන්නවා උන්වහන්සේ භික්‍ෂුණීන්ට බණ කියන්න පින්නතුනි අධි මදිි කරනවා. අදිිමදිකිරීම කෙසේතත් බුදුරජාන් වහන්සේ පින්නතුනි නන්දක හාමුදුරුවෝට එන්න කිව්වා නන්දක හාමුදුරුවෝ වැඩා බුදුහාමුදුරුව වහනවා නදක අද ඔබේ දවසයි භික්‍ෂණීන්ට බණ කියන්න තියනෙ ඔබටයි ඒ කාරය සිින්ද කරන්නට කිව්වා පිතුට හිතනවද ඇයි මේ නන්දක හාම්දුරුවෝ භික්ෂණීන්ට බන කියයන් අධිමධි කරන්නේ. පින්වත්න නන්දක ශමීන් වහන්සේගේ ගිහෙ කල පුරාණ පාද පරිචාරිකාවිකන ගිහිකල භාරයාවත් මේ පන්සීක් භික්‍ෂූුණීෙන් අතර ඉන්නවා දැන් පින්නතුනි පැමිදි වෙලා. දැන් එතකොට නන්දක හාමුදුරුවෝ මේ භික්ෂුණීන්ට බණ කියනවා අනිත් භික්ෂූන් දැක්කොත් කියාව අයියෝ තාමත් නන්දකට බැරි වුණා අනේ ගිහිකා අයෝ තාමත් නන්දකට බැරිඋුණානේ ගිහිකාලේ බැම් ඇතහැරගන්න ගිහිකාලේ භාරයාව තියාගෙන තාමත් බණ කියනවන කියලා. මෙන්න මේ චෝදනාව එයි දෝ කියන බයි නිසා තමයි නන්දක සාමීන් වහන්සේ භික්ෂුණීන්ට බණ කියන අදි මදි කරන්නේ කෙේ හවා පින්නනතුොනි නන්දක හාමුදුරුව කිව්වා බදුහාමුදුරුවනේ භික්‍ෂුනීන්ට බන කියන්නම් හැබැයි ජේතනාරාමේ නම් බැෑකිව්වා එනම් කොහිද පුළුවන් බුදුහානේ කොසොල් අද්ජුරුව මේ ළඟදි පන්සලක් හැදුව ඇතමයි රාජකාරාමය. ඒ රාජකාරාමයට භික්‍ෂුුණීන්ට යන්ට කියන්න මම තව සුළුමොහොතකින් රාජකාරාමයට වැඩම කළ භික්ෂුණීට බන කියන්න හොඳයිව්වා බුදුහාමුදුරුව පජාපති ගෝතමයට කියනවා ගෝතමියන මේ පන්සීයත් එක්කරගින් රාජකාරාමයට වඩින්ට මම තව සුළුමොහොතකින් නන්දකවන්ටන් කියලා. පිඳතුනි භික්ෂුණර් වහන්සල වැඩම කළාගොහඩද රාජකාරාමයට නන්දක ස්වාමීන් වහන්සේ දේශනාව කියනවා අත්ත දුතියෝ ඒ කියන්නේ දෙවැන්නෙක් ඇතිව පුන්වහන්සේ පින්නතුනි පිටත් වුණනා රාජකාරාමයට කෝමින්නන්නේ භික්ෂුණණින් වහන්සලනනි ස්ටි පක්ෂේනේ නිසා අත්ත දුෘත්ති ය කැන දෙවැන්න එකළගෙන තවත් පිරිමියෙක් එක්කයි නන්දක සාමීන් වහන්සේ වැඩම කළේ. මේ නන්ද කාහාමුදුරුවට බොහම ලස්සට බන කියන්න පුළුවන්. උහසට කොච්ච ලස්සට බණ කියන්න පුළුවන්ද කියන්නේ බුදුහාමුදුරුව පවාපින්න තුනි නන්දක සාමීන් වහන්සක දේශනා හල තියෙනවා. ඔයක දවසක් නන්දක හාමුදුරුවූ භික්ෂූන්ට බනක් කියනවා. ඒ බණ කියනකොට බුදුරජාණණ වහන්සේ ඒ බණ කියන සාලාවේ දුරටුව ළඟ ඉදගෙන බුදු හාමුදුරු හිටගෙන පින්නතුනි බනැහුවා නද ගදුර ඇතුළ බික්ෂුින් භික්ෂුන්ට බන කියනවා ුදු හාමුදුරුව එලි එඳගෙන දොරටුව ළඟ ඉදගෙන පින්නුතු න්ද හම්රග බනනවා. ඒ බනහනකොට දැම් බණ කියනවා 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 ඒක පින්නතු ඉවරයක් නෑ හදුරුවන්තිමට ගර පෑදවා. උගුර පාදල බදු හාදුරුව ඇතුළට වැඩම කළා. සාලා වෙතුරට වැඩම කලාම නන්ද කාමුදුර වහන්ව භාගතුන් වහන්සේ උබහන්සේ කොයි වෙලාවෙද වැඩම කළේ නන්දක බණ පටන්ගන්නකොට තැම මත්තාාවකෙව්වා. අනේ ස්වාමිණී භාගතුරන් වහන්සේ ඔබවහන්සේ මගේ බණ අහනවයි කියලා මම දන්නව නං මට මේටිකවත් කියාගන්ට බැරිවැඩම එකව්වා. බුදුහාම්දුරු මතක් කලා නද බණටිකනම් හරිමගේ. හරියේම ලස්ස නයි. ඒුනාටිකක්දික වැඩිය කිව්වා. නන්දක බනත් කියන් ටෝනේ ප්‍රමාණයක් ඇතුව කිව්වා. ඒකන්නේ අතිරහුුණනත් පින්න තුනි වැඩිපුර කන කොට චත්‍රහෙනව කියනවනි මේ බනත් වැඩිය වුණුත් පින්නතුනි මෙකන නිපාාවෙන කතාව නෙවෙයි ඒක ප්‍රමාණිකන මනසට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනව පින්නතුනි. මනසර දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ගියොත් ඉතුරටික දෝරෙගලායන්ට පුළුවන්. ඒ සම් මේ මනසට දරන්න පුළුවන් ප්‍රමාණයට පින්නතුනි ඒක දරාගන්න පුළුවන්ක මතින්ට නදක හමුදුරුවන්ගේ දේශනා දිගයි. එනිසා ඒ දෙකවැත් නිසා බුදු හාමුදුරු මතක් කළේ නද නුබේ බනහංගදන මගේ පිරත් ්‍රරිදනමයික වවා. එක ඒ තරං වෙලා නන්දක හාමුදුරුව පින්නතුනි දේශනාව කලා ඉති මේ කිව්වේ. න්දක සාමීන් වහස දේතරම් ලස්සට දේශනා කරන්න පුළුවන් ඉතින් එදා භික්‍ෂණීන්ට බණකයන් රාජකාරාමයට වැඩම කරපු වෙලාව මේ භික්ෂුණනින් වහන්සල හරයට සතු ටඕනා ඇයි අනේ අදාපිට බණ කියන්නේ අපේ නන්දක හාමුදුරුව නේද කියලා විශේෂ දේශනාවක් පින්න තුනිමේ කියන්නේ හේතුව තමයි මේ භික්‍ෂුණීන් වහන්සලා පන්සීයෙන් කිසිම කෙනෙක් මේ වෙනකොට රහත්වෙලා නෑ පින්වත්න්නේ සමහරු සෝවාන් සමහරු සගුෘ්දාාගාමී සමහරු අනාගාමි ඒවගේ තත්ත්වයන්ට පත්වෙලා හිටියඇට මේ කිසිමගෙන ක්‍රහත් භාවයට පත්වෙල නැහැපින්ව තුටි. එහනම් මේ භික්‍ෂණීන් පන්සීය, රහත් භාවයට පත් වනේ කවදාද මේ අද අපි කියන නන්දකොවාද සූත්‍ර දේශනා බාලා. එතකොට භික්‍ෂුණීන් පන්සීයක් ග්‍රහත්භාවයට පත්කරපු සූත්‍රයක් තමයි නන්දකෝවාද සූත්‍රය කියන්නේ. එනිසා මේ සූත්‍රයේ පින්නතුනි බිසේසයි. ති නන්දකහාමුදුරුව ධර්මාසනය වාඩි වෙලා භික්‍ෂුණීන්ට කතා කළේ මෙහෙමයි නැගැනිවරුුණ කියලා. නැගනිවරුණ මමාද ධර්ම දේශනාව කරන්නේ නිකම්ම නිකම් දේශනාවක් හැටිට නෙවෙයි සාකච්ඡාවක් හැටියට එක කියන්නේ මම දේශනාව කරගෙන යන්නේ නැහැ දේශනා කරනට ප්‍රශ්නහනවා ඒවට ව දන්නම කියලා පිළිතුරු දෙන්න දන්න ඇත්තං හැකිලා කියන්න. හැබැයි මේ ධර්මදේශනා පිළිබඳව යම්කිසි කෙනකුට විමතියක් සැකයක් තියෙන ප්‍රශ්නයක් තියෙනවනං ඒක වෙන කාගෙන්වත් අහන් එපා. ඒක මගෙන්මහලා මගෙන්ම දැනගෙන මෙතන විසිඳ ගන්න ෙව්වා. පොරුදුු කරගත්තා.කොට ඒ ධර්ම දේශනාව ඇහුවට පස්සේ ඒ ධර්ම දේශනාවෙන් ප්‍රශ්නයක් තියෙනවනං මේක මෙතන විවර කරන්නට ඕනේ අයි වෙනකාගෙන්වත් මේකහන්න ඒවගේ දම් ගැටලුව අහන්න තියන්න එපා ඒ දහම් ගැටලුව මගේ මහ ගන්න කිව්වා. පොරොන්දු කරගෙන් අන්දක හාමුදුරුව දේශනාව ආරම්භ කරනවා අහනවා ද මේක සාකච්ඡාව කැටිණ යන්නේ. අනවා චක්කුම් නිච්චංවා නිච්චාතය. නැගෙන වරු මේ ඇස නිත්‍යය ද නිත්‍යයිද. භික්ෂු නින් වහන්සල පිළිතුරු දෙනවා අනිච්චම්බන්තිය මේයසා නිත්‍යයයි. යම්පනා නිච්චං දුක්කන්වා සුකංවාත. යම කනිිත්තනං එක දුකයිද සැපයිද. දුක්කම් බන්තේ ස්වාමිනියක දුකයි. යම්පනා නිච්චං දුක්කං විප්‍රණාම ධම්මන් කලනුතන් සමුණු පස්සතුන් ඒස ම ඒසූ හමස්ම ේ සෝමි අත්තා අති. යමක් කනිත්තනං දුකනං වෙනස්වෙනවනං ඒක මම කියල හෝ මගේ කියල හෝ මගේ ආත්මය කියල හෝ පවත්වන්න පුළුවන්ද බැරි. ොහ තම් න්ත ස්වාම නිහිම පවන්න පුළුවන්කමක් ඇත්තනෑ. දැම් භික්ෂු නිවහන්සල පිළිතුත් දැන් නන්දක හාමුදුරුව වහනවා නැගැනිවරුණේ දැන් මම දුක දැව්වහම දුකයි කියනවා. අනිත්තයහොම අනිත්්‍යය කියනවා මෙව මේ දැනගෙන කියනවද නැතිගැන අවබොහෝධයෙන් කියනවද එම නැත්තන් නිකම්ම කියනවද. භික්ෂු නිර්වහන්සල කියනවා අේ නෑ නන්දක හාමුදුරුවනේ අපි මේව ගන හොඳ අවබෝධයකින් ඉන්නේ ඒකන මේ ඇස ගැන කනගන නාසේ ගැන්න දිවගැන සරීරය ගැන අපි හොඳ අවබෝධයකින් ධර්මය පුරුදු කළ තියෙන්න්නේෙ කිව්වා. මේ විදියට නන්ද හාමුදුරුවෝ මේ ආධ්‍යාත්මික ආයතන හය ගැන හනුව පින්නතුන මුනුවද ආධ්‍යාත්මික ආයතන හය අපේ පින්නතුන් දන්නවා ඇස කන නාසය දිවශරීරයේ සහ මනස මේ අධ්‍යාත්මික ආහිතන හයම අනිත්‍යයද නිත් අයිද අනිත්‍යයයි කිව්වා අනිත්්‍යවෙන්නේ ඇයි මේක මට ඕන විදිහයට පවත්වන්න පුළුවන්කමක් නැත නිසා එ නිසා පිින්තු නි දුක්කයි අනිත්ත නිසාම දුකයි දුක නිසාම ඒ කනාත්මයි එ නිසා දුක කියන එක පින්නතු නිතුන් ආකාරයි ඒ තමයි දුක්ක දුක්ක විපරනාම දුක්ක සංකාර දුක්ක දුක්ක දුදක්කය කියලා කියන්නේ එදනදා ජීවිතය ගත කරනකොට ඇතිවෙන කටුක වේදනාවට කියේ නෝ පින්නතුනි දුක්ක දුක්කය කියලා. විපරනාාම දුක්කයේ කියන්නේ පවතින තත්ත්වය පින්නතුනි වවිෙනස් වෙනවා. දැංහිතන්නකෝ කලකදි මේස් දෙක පේනවා. කලකදි නොපිණී යනවා. කලෙකදි සුද වැහෙනවා. එතකොට පවතින තත්ත්වය වෙනස්ව වෙන වනන් පින්නතුනි එකට කියන විපරනාාම දුක්කය කියලා. සංකාරදුක්කයේ කියන්නේ සංකාර දුක්කේ කියන්නේ මේ ඇස හේතුන් නිසා හට ගෙන තියෙන්නේ. පන්නතුනි හේතු අහෝසි වෙනකොට පලයත් අහෝසි වෙනවා. දැන් මේයාත්ම මේ වගේ ලස්න ඇස් දෙකක් ලැබනට ඉලගාත්මෙත් මේ වගේ ඇස්තකක් ලබේ කියලා කියන්නට බැහැ පින්නතුනි. මේයාත්ම මේ වගේ ඇස්තකක් ලැබුණේ ඊට අදාළ වෙන කර්මය පින්නතුනි ගියාත්මකරපු නිසයි. ලඟාත්ම මේ වගේ ඇස්තිකක් ලබන්න නම් ඊට අදාල වෙන කුසලේ මෙයාාත්මි කරන්නට ඕනෑ. දැන් එතකොට ආයි මේ ඇහැක් ලබන්නට කිවනවේ පින්වත්නී. තකොට මේ කිව්වේ සංකාර දුකේැ හේතු අහෝසි වෙනකොට පින්නතුනි පලය කියනකත් අහෝසි වෙනවා. තකොට ඒකයි දුකතුන් ආකාරයි. තකොට මතක තියාගන්ට ෝනි මේ ඇසකණ නාසේ දිවසරීරයේ මනසකයන්න පින්නතුනි මේ ආධ්‍යාත්මික ආයතනහයම නිත්‍යයි කියලා නන්දක හාමුදුරුවෝ භික්ෂුණ ඉනිවහන්සර ලවාත හවුරු කරගත්තා. ඉට පස්ස හනවා නැගෙනවරුණ කියන්න එහෙන රූපං නිච්චංවා නිච්චාති මේ රූපය නිත්තය ද නිත්‍යයයි ද අනිච්චම් බන්තය මේ රූපයත්ත නිත්‍යයි. යම්පනා නිච්චං දුක්කං විප්‍රනාාම දම්මන් කල්ල නුතන් සමුණු පස්ේතු ඒසෝම මේසුව මස් මේසෝමය අත්තා අතේ කනිත්තනං දුකනං වෙනස් වෙනවනං ඒක මම කියල හෝ මගේ කියල හෝ. මගේ ආත්මය කියල හෝ පවත්වන්න පුළුවන්ද බැරිද. නොෝහේතම්බන්තේ ස්වාමිනිහෙන් පවත්වන්න පුළුවන්කමක් ඇත්ති නෑ. ඇයි ඒ ඒ පවත්තන්න පුළුවන්කමක් ඇත්ත නැත්තේ මටෝන විදියට මේ රූපය පවතින්නේ නැත නිසා. එදකොට මේ තමයි පින්නතුනි බාහිර හිතන හය. මොනවද බාහිරා හිතනහය රූප ශබ්ද, ගන්ධ රස ඉස්පර්ස දම්ම දැම් පින්නතුන් දන්නවා ඇහැට ගැටෙන්නේ රූප. කනට ගැටෙන්නේ සම්ද. නාසේයට ගැටෙන්නේ ගඳසුමද දිවට දැනෙන්නේ රස කයට දැනෙන්නේ පහස මනස්සට දනෙන්නේ අරමුණතං සිතිබිණි. එතකොට තහුරු කර ගත්ත දැන් අධ්‍යාත්මිකා අයතන හයත් අනිත්‍යයයි බාහිරආයත හයත් පින්නතුනි අනිත්‍යයි දැන් ඔන්න න්න මේ ටිකට කැ බුදුරහණන් වහන්සේ පෙන්වතුනි බොහොම ලස්සන උප්මාටිකක් කියනවා තැ ඇහැ ගත්තහම පළගැටිය කියන සතා පින්නතුනි පහන්දල්ලට හරි ආසයිනි ඒක දකිනකොට ගේ ඇහැට ලොකු ආස්වාදයක් තියෙනවා ඒ ආස්වාදයේ වැඩිකමට පළගැටිය කරන්න මොකක්ද පහන්දැලට පනිනවා ඒ පනින්නේ ඔුගේ විනාසයට කට පලගෙටියා ඇහැ පිනවන්න කියලා හිතාගෙන පහන්දලට පැනලා ජීවිතයේ විනාස කරගන්න සේ. මහනෙන මේ ලෝක සත්තුවයනුත් මේ ඇස පිනවන්න ගිහිල්ල නිකං නිකරුණේ විනාසස්වභාවයට පත්වෙනවකිව්වා. ඊළඟට කන උපමාව බුදුහාමුදුරු දේශනා කරනවා වැද්දෝ පිනතුනිි කැළෑවෙදගෙන වස්තනුරාවයක් පිබිෙනවා රාවය කියන පින්නි තුන්දන්න බටනලා හට මේක පිබිණකොට බටනලාහට හ හරි ආසයි පින්නතුනි මුවෝ අේ හඬ පිමිණකොට බටනලාහන පිබිණකොට මේ කහන්න කන් දෙක උඩ දාගෙන මෝ හිමේ හිටමට් ලංවෙනෝ පින්නතුනි බැද්ධ කරන්නේ මොකක් දේතයක් කරගෙන බදිනවා දැම් මවා මොකක් පිනවන්න දාවේ මේ කන පිනවන්න කොට කනපින්නවන් නැවිල්ලා මවා විනාසස් ස්වභාවයට පත්වනාසේ මහනන මේ ලෝක සත්වයනුත්. මේ කනපිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාසස් ස්වභාවයටට පත්වෙනව කිව්වා. ඊළඟට නාසයේ. පිනතුනි සමහර කාලවලට ඇතුන්ගේ මද ගලනවා. අපිට ගඳ වනාට මීමස්සන්ට සුවනයි. මීමැස්සු මොකද කරන්නේ මේ මේ ඇතාගේ මදගලනකොට ඇතාගේ කණේ ගිහිල්ල බානවා. ඇතා කන්දෙකුහුළුනොකොට කම්පාල පහර වැදිලා මී මැස්ස පින්න තුනි මරණයට පත්වෙනවා. තැ මේ මී මැස්ස මොකක් පිනවන්නදග නාසේ පිනවන්න. නාසේ පිනවන්න ගිහිල්ලා මී මැස්සා විනාසස්වභාවයට පත්වනාසේ මහණෙන මේ ලෝක සත්තුවයෙනුත් මේ නාසේ පිනවන්න ගිහිල්ලා නිකන් නිකරුණේ විනාසස්වභාවීට පත්වෙනවා කිව්වා. පින්නතු දීව පින්නතුනි මේ ගංගාවල ඇලදොළවල මාලුන්ට කොච්චර කන්න දේවල් තිබනත් මේ බිලිකොක්කොටමරුප ැඩිවිලා තමයි මාළුව කන්නේෙන්නේ. අච්චර දියසෙවල් අච්චර පාසි කන්න දේවල ඕන තරං තියනව මේ ගංගාල ඇදලවල නමුත් මාලුව කන්නේ බිලිකොක්කොටමරුප ගඩ වෙලාමයි. එතකොට බිකොකොටමරුප ගැඩිවිලා න්න ගිහිල්ලා ඇමටහුවෙලා මාලුවා විනාසත්ස්වභාවයට පත්වවෙන්නේ කුමක් නිසාද මේ දිවපෙනවන්න ගිහිල්ලා. ඒ දිවපිනවන්න ගිහිල මාලුවා. විනාසස්වභාවයට පත්වවෙන්නා සේ මහනින මේ ලෝක සත්වයනුත් මේ දිවපිනවන්න ගිහිල්ලා නිකන් නිකවුණු විනාසස්වභාවයට පත්වෙනවා. අප දිවපිනවන්න ගිහිල්ලා මොනතරං ලෙඩ වෙනවද පින්නතුනේ. අපි දිවපෙනවන්න ගිහිලා මොනතරං රෝගාතුරතත්වයට පත්වෙනවද. ඒවා? අප ජීවිතවල පින්නතු ඕනතරම් අදකින් ඔයත්තන්ට අපිටත් තියෙනවා. ඉළඟට කය බුදුහර කියන උපමාව තමයි පින්නතුනි ඇතෙක් කැලෑවට යනවා. කෙලෑවට ගිල්ල මේ ඇත ඇතින්නක් එක කැලෑවිදි යාලු වෙනවා. යාලු වෙලා මේ දෙන්න හොදට කය පිනවනවා. කයත් පිනවගෙන මේ දෙන්න පින්නතුනි ගමටෙනවා ඇතැයි ඇතින්න. ගමටාවට පස්සේ මිනිස්සු වලියතු දැක් හම නිකං ඉන්නවයි නැහැනි වැඩගන්නවන්නේ කොටන් ගත්ද ගන්නවන. අනේ මේ ඇතාට නිකං ඉන්න බැරුව. අර කලෑවට ගිහිල්ලා. ඒ අදිවට කයත් පිනව ගෙන. ගමටවිල්ල මිනිස්සුන්ට කොට වෙලා කොටන් අදන්නා සේ මහණනි මේ ලෝක සත්්‍යේ නුත් මේ කයපිනවන්න ගිහිල්ලා නිකං නිකරුණේ විනාසස් ස්වභාවයට පත්වෙනවාකිවවා. මේ තමයි බුදුහාමුදුරුව දේශනා කරපු මේ ඇස කන නාසය දිවසරීරය මේ ටිකට එතකොට ටික හොඳින් මතකේ තබා ගන්නටෝන ඉළඟට බුදුහාමුදුරුවෝ නන්දක සාමීන් වහන්සේ. අහනවා දැන්ඔන්න ආධ්‍යාත්මි කාතනහි පිනුතුන්ට මතකන ඇස කන නාසේ දිවසරීරය සහ මනස. ඒටික තියෙන්නේ අපි ගාාවනි රූප බ්ද ගන්දරස ස් පාර්ස හම්ම කියන මේවතියන බාහිර ලෝකේ තුළ එතකොට මේක දෙකක්ද පින්නතුන එකක්ද මේ දෙකක් තැ ඇහැතියන අපි ළඟ රූපතියන පින්නතු බාහිර ලෝකේ තුළ එතකොට බාහිර ලෝකයේටයි අපිටයිතින රූපයක් අපි කරේ මොකක්ද අපි අපේ කරගත්තා දැ ඉතින් අයින් කරගන්න බරවුව පින්නවතුන දුක් ෙනවා කරගන්න බැරුව දක්කිි දෙදෙනවා. කනායිති අපිටයි ශබ්දයිති පින්නතුනි බාහිරි ලෝකෙටයි. අපිටයිති නෑ නමුත් මේ තේරණ විදියටට පින්නතුන කියන කොට තේරුම් ගන්ටෝන මේ ඇසතියෙන්නේ අපි ළඟ රූපතියනෙ බාහිරි ලෝකයේ තුළ. එතකොට බාහිරි ලෝකේට අයිති, රූප ශබ්ද ගන්ධ රසහිස් පර්ස මේ සියල්ලක්ක පින්න තුන අපි අපේ කරගත්තනේ. ඒ අපේ කරගත්තු නිසා අපි, ඒ තුළ දුකට වැටනාා මිසක පින්නතුනී අපිට එඉන් සැපයක් හොයාගන්ට පුළුවන්කමක් නැති වුණානේ. මේ කයත් එක්ක විදින පහස ගත්තහම භාගතුන් වහන්සේ වදාළේ හරියට කුෘෂ්ටියයක් හැදිච්ච මනුස්සේක් රත්්‍යච්ච ගනිිකඹලක් ලඟට ලංකරන්න කොට පින්නතුන තියනෙ මහ පුදුමාකාර සනීපයක්. කුෘ්ියයක් හදිච්ච වෙලාවට තුවාලයක් හදිච්ච වෙලාවට ඟට පහනක් ළඟට ලාම්පුුවක්ලඟට ලංකල බලන්නකෝ හරි සනීපයි. හැබැයි එවුනාට තව කසනවා. ඒත් සනීපයින. මේ පොතු ගැලවෙනකං හම ගැලවෙනකං කසනවා. ඒ සනීපයි. හැබැයි ටික දවසකට පස්සේ පින්නතුනි මේ මනුසය කුෂ්ටි තුවාල පින්නතුනි සනීප වෙනවා. දැන් සනීපුනහට පස්සේ බලහත් කාරයෙන්. ශක්තිමත් පුරුසයෝ දෙන්නෙක් එකතු වෙලා මේ මනුස්සය ආපහෝ රගෙනව ගිනිිකබලක් ළඟට දුකයිද සැපයිද. දැක් දුකයි. දැඟතකොට කුෂ්ටේ තියෙන කාලෙ ගිනිිකබල සුවදායකයි. කුෂ්ට සනීපුනාට පස්සේ ගිනිකබල දුකදායකයි. බුදු හාමුදුරු වදාළ මහඳෙන කාමයන් නිසා මේ ලෝකයේ යම්කිසි මනුස්සයෙක් සැපතක් බුක්ති විදිනවනං ඒක හරියට කුෘ්ටයක් හැදිච්ච මනුස්සේ ක්‍රතවෙච්ච ගිනිකමලක් ළඟට ලකරන්න කොට ැබෙන. ආව කාලික සුුවයක් විතරයි පින්නතුනින් තියෙන්නේ. ඉන් පස්සේ දුක මිසක ආය සැපයක් නම් නැහැ පින්නතුනි. සමහරු අතීතයට ගියපු කාමය වර්තමානයට ඇදලා ඒගෙන හිත හිත පින්නතුනි සතුටු වෙනවා. එකන අතීතයේ බුක්තිවින්ද කාමය ඒගැන හිතනව පින්නතු එකන ඒ අතීත කාමය ගන්නව වර්තමානයට වර්තමාටරගෙන ඒගෙන හිත හිත පින්නතුනි සතුටු වෙනවා එතකොට දුකෙන් නිදහස්වෙන්ට පුළුවන්ද බෑ. සකොට කාමයන් කියන්නේ සැප සහගත්තනක් නෙවෙේ පින්නතුනි කාමියන් කෙනෙ දුක් සහගතන. පින්නතුනේ දැන් අපි විදින හැම දේකම ආස්වාදයක් නෑ කියන්නට බැහැ. ආස්වාදයක් තියෙනවා. නමුත් ආස්වාදේ බුක්ති විදින්න ටෝනි පින්නතුනි ආදීනවේ මොකද කියලා දැනගෙනයි. ආන්නතකොටයි විදෙන නිස්සරණයක් ඇතිකරගන්න පුළුවන්කම තියෙන්නේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට බෝහතන් වහන්සේට රම්ේ සුරම්ම සුභ කියන මාලිගාතුනක සැපවිින්දනි. නමුත්ඒ සැප විදින ගමං අස්වාදේ භුක්තිවිින්දා. ඒ අස්වාදේ භුක්ති විඳන ගමන් ආදීනවයත් මොකද්ද කියල පින්නතුනි දැන ගත්තා. ඒ දැනගත්තු නිසානේ මාලිගාවෙන් එලියට ගිය පින්නතුනි චන්නත්තේ කෙළියට යනකොට මහල්ලෙ කලෙඩෙක් මලබමිියක් දැක්කේ ඒ ආදීනවේ තේරුම් අරගෙන නික්මීම පැන්කෙන්ඩිය අත්තර අත දරගෙන එදාලියට බැස්සේ ආහන පින්නතු නියම නික්මීම කියන් නිස්සරණය කියන්නේ යන්නේ එක තමයි. නියම කලකිරීම කිය කියන්නෙ පින්නතුන එක තමයි. ආයේ ඒ ගමන ගියේ බුදුවෙලා මිසක් මේ මාලිගා පැත්ත පලාතකට පින්නතුන එන්නෑ කියනෙහැ ගීමෙන්. අපිත් සමාලාට කලකිරෙනවා අපි කලකිරෙන්නේ පින්නතුනි තාපැත්තක් අල්ලගෙන. අපි එක පැත්තකට කල කරෙනකොට අපි තාපැත්තක් අලනවනි ඒ නියම කලකිරීම නෙවේ පින්නතුනී. අපි එහම ගියත් දමළ ගහල් ආපහු ඉටපොතනට මතියෙනවා. ඒක අපි වස්තුකාමින් මිදුනට අපිට ක්‍රේෂකාමීින් මිදන්න පින්නතු න මහරුයි. වස්තුකාමිින් මිදිලා ටිකන්දුරක් ගියත් ක්‍රේෂකාමෙන් මිදන බැරි වුනත් බැරි වඋුණොත් ආපහු මේ හිත යන්න පින්නතුන වස්තුකාමයට. එනම් බිදෙන්න්න ආමාරු වස්තුකාමේෙන් ද ක්‍රේෂකාමේෙන්න්ද. ශකාම ිදන පන්නතුන ම. එකක අපිට ඕන වෙලාවක තාවකාලයක ඕන දෙයක් පින්නතුනේ අතහරින්ට පුලුවන්. නමුත් ඒක සදාකල් හැමදාමත් අහරන්නට අපිට බැහැ. ඒ බැහැ කියන ේ පින්වත් එක අහරින්ට පුලුවන් වෙන්ට ඕන මේ කියන්නේ අපේ හිතේ ස්වභාවයකයි. එක අපි ගියත් ආප හිතුබට දැන්ට මෙනව කියලා කියන්නේ. අපේ හිතේ ලේෂකාමේ තාමත් ඒතුළ පින් හැදිල තියෙනව පින්නතුනින්. එනිසා නන්දකසාමීන් වහන්සේ. දේශනා කරනවා මේ ආධ්‍යාත්මිකකායතනහයත් අනිත්‍යයි පින්නතුනි බාහිර ආයතනහයත් අනිත්‍ය යයි. දැන් ආධ්‍යාත්මික යතනහය මතකයින ඇස කණනාසේදිව ශරීරයේ සහ මනස ඒ තියනෙ අපි ළඟ. එකට රූප ශබ්දගන්ද රස ස් පාරිසි දම්ම කියන ඒ තියනෙ ාහිර ලෝකේ තුළ. එතකොට ඒැකිව්වේ මේක එකක් නෙවේ පින්නතුනි මේක දෙකක් ඒක දෙපැත්තක තියෙන දෙයක් එකක් කරගත්ය පින්නතුනි අපි විසෙන්මයි එකන බාහිර ලෝකේට අයිති රූප. බාහිර ලෝකයේ තුළ තියෙන දුන්නා නං පිනතුනි අදාපිට මේ දුක නෑනී. නිකන් හිතන්නකෝ මේ දැන් බුදුහදුු රොප්මාවත් දේශනා කරනවා පිනතුනි කළුගොනෙක් ඉන්නවා. සුදුගොනෙක් ඉන්නවා. කළුගුණා සුදුගනාට සංයෝජනයිද. නෑ. සුදුගනා කළුගොුණට සංයෝජනයිද නෑ. පිතම කලු ගුණයි සුදුගුණයි දෙන්න, කඹයක් කරගෙන පින්නතු නිබඳනවා. දැන් සංයෝජනයිද. දැන් සංයෝජනයි. තකොට කළුගනා හිටිය පැත්තක සුදුගනා හිටියේ පැත්තක මෙ දෙන්න සංයෝජනයි දන. හැබැයි කලුගුණයි සුදුගුණයි දෙන්න කඹයක් කරගෙන බැඳබ දවසට සංයෝජනයි. එකතුවක් තියෙනවා. එතකොට ඇහැ පැත්තක රූපේ පැත්තක ඇහැ රූපේයට සංයෝජනයිද නෑ. ඇසංගයෝජනයිද නෑ හැබැයි ඇසත් රූපයක් දෙක එකට බැන්දොත් දැන් සංයෝජනයිද දැං සංයෝජනයි. අපි හිතමුකු මෙහෙම මේ කළුගුණගේ සුදුගුණගේ දෙන්න එක කොල්ලා බැඳපු මේ කම්බය කවරුහරි මනුස්සයෙක් පින්න තුනිි මේ කම්බේ කපනවා. දැන් සංගයෝජනයිද. ෑ දැන් කළුගනායන්නේ ඌට ඕන පැත්තේ සුදුගනායන්නේ ඔහුට ඕන පැත්තේ. ඒවගේ මේ ඇසත් රූපයත් අතර තියෙන තුස්නා බන්ධනය නැමැති කඹය කැපුොත් ඇහැ පැත්තක රූපය පින්නතුනි පැත්තක. ඒකැකි වේ දෙපැත්තක තියන දෙයක් එකක් කර ගත්ත පින්නතුනි අපි විසින්මයි දැක්ුවෙන් කරගන්නයි මේ දුක්විදිටේ. නිකමට හිතන්නකෝ අපි අතේතේ පින්නතුනි මේ ඇස්තකින් රූප දැක්කා අපි දැකල එදා අහවරයක් කරගත් තද ඉවරයක් ඉවරයක් කරගත්ත නෑ. අපිට එදා අතීත ජීවිතවල දි මේේෂ්කින් රූපල්ල ඉවර කරගන්නට බැරි වුණනා. අපි තවත් බලන්න ආසා වැතිකරගත්තු නිසයි අපිට පින්නතුනි ආපව් එහැක් ලැබුණේ. එතකොට තාමත් බලනවා දැනුත් බලනවා අපිට මේ ආත්මෙත් මේකෙන් බලිවර කරගන්න බැරි වුණුත් ආපහෝ පින්හතුනි හැක් ලැබෙනවා. එක තමයි ස්වභාවය. නමුත් එදා බල් ඉවරයක් කරගත්ත නඟා යෙහැක් සකස් වෙන්නේ නේ තවත් බලනාව ආසා ඇති කරගත්තු නිසායේ අපිට පින්නතුනි බලබලයි අප ආපෝවැහස් දෙරක් ලැබුණ. දැගිතින් මේ ජරාමරණ වටකරගෙන පහර දෙනකොට මේ ඇස්තෙකින් මේ හැමදී අපි දකිනවන පින්නතුනේ. මොනතරං ලක්ෂගානක බිනි වලවල් අපි දැක්කද. ලක්ෂ ගානක රෝගීන් අපි දැක්කද. ලක්ෂ ගානක ජරාවට පත්වන බිනිස්ස බැල්ලවැටබිනිි බුදු හාමුදුරුවෝගෙන් කොසුල්ලජ්ජරුහනවා. සාමිනිි භාගෘතුන් වහන්සේ. ජරාමරණ විසින් වටකරගෙන පහර දෙනකොට අපි මොකක්ද කරට ඕනේ. භාගතුන් වහන්සේ බදාලා රජතුමනි ජරාමරණ වටකරගෙන පහරදිනකොට කරට ඕන එකම දේතමයි කුසල්ම කරන්නට ඕනේ. ඇයි කුසලේ විසින් මයි මේ ජීවිත බේරගන්ට පුලුවන්කම තියෙන්නේ. හෙට මේ ජීවිත නැතිවුනත් පිළිගන්න කවුරුත් නෑ. හැබැයි කුසලය කරගෙන තිබුණුත් ඒත් අක ජීවිතයේ කුස්සලේ විසින් පින්න තුනිි පිළිගන්නවා. නැතිවුණු ඔය මැරුණු සෑම කෙනක්ගම ජීවිත පින්නතුනි පිළිගත්ත කවද කුසලය කරගත්ත නං යඇත්තෝ ඒත්න්ගේ ජීවිත කුසලේ විසින් පිගත් අනි පැත් හෙම තමයි. මෙක කියන්න පින්නතුනි ජීවිත පිළිබඳව හෙට ගැනවත් අපිට විශ්වාසයක් කොහෙත්ම තියන්ට පුළුවන්කමක් ඇත්තනෑ. අභි නිශ්චත ලෝකයක එම නැත්තං ජරාමරණ වටකරගෙන පහරදිෙන් ලෝකයක පින්නතුන අපි මේ තාම ජීවත් පවෙන්නේ. දත්තෙහෙමයි අදත්තෙහෙමයි හෙටත් හෙමතමයි මේ කියන්නේ කුසලයක් දෙවුණු කරගන්න කෙනෙකුට නං. මේ ජීවිතයේ මේ අද වර්තමානෙ දකින දේවල් පින්නතුනි ඇත්තටම ප්‍රමාණවත්න්නේ. කුසලයක් කරන්න ටෝනය කියලා පින්නතුනි ආයි කල කරෙන්න්න ආයි දුකහිතන දේවල් අපිට දකිින් ඕනද. නෑ. මේ දැකපු දුක්කදාක දේවල් ටික අපිට හොඳ ටෝම ඇතින පින්වත්න්නේ. අන්නේ කාරණාව, තරුම් රගෙන කුසලේෙම දවුණු කරන්න දර්මය තුළම පින්නතුි හැසරෙන්න වෙන පිහිටක් වෙන සරක් කොහෙත්ම අපිට හොයන්ට පුලුවන්කමක් ඇත්තනෑ. ඉතිං නන්දක සාමීන් වහන්සේ හනවයිට පස්සේ නැගෙනපුරුණේ චක්කු විඤ්‍යානං නිච්චංවා නිච්චාතය. චක්කු විඤ්‍යානය නිත්්‍යය දනිත්‍යයිද. අනිච්චම් බන්තේ චක්කු විඤ්ඥානය අනිත්‍යයයි තකොට මේ ආධ්‍යාත්මි කාර්තනහත් අනනිත්‍යයයි බාහිර ආතනහත් අනත ඉට පස් යනම චක්ු විඤඥානය ඒකත් අනිත්‍යයි නන්දක සාමීන් වහන්සේ කියනවා නැගනිවරුණේ එවුනාට මේ ලෝකෙ සමහරු කියනවා ඇසත් අනිත්‍ය යයි රූපත් අනිත්‍ය යයි හැබැ චක්ව විඤ්‍යානය න නිත්තයයි කියනවා කිව්වා යමෙක් කියන්නට පුළුවන් ඒක ඒ කියමන සැබෑ කියම නදද නැද්ද කියලානවා ඒ කියමන සැබෑ කියමනක් නෙවෙයි නන්දක සාමීන් වහන්සේ කියනවා නැගනිවරුණ පහනක් තියෙනවා යම්කිසි කෙනෙක් කියනව මේ පහනේ තෙළුත් අනිත්‍යයි. තරෙත් අනිත්‍යයයි, වැටියත් අනිත්‍යයයි හැබැයි මේ පහනනෙකුත් වෙන ආලෝකයනං නිත්‍යයයි කළ යමෙක් කියන්ට පුළුවන්. ඒ කියමන හරිද නෑ සාමීනී. සාමිනිි පහනත් අනිත්වනක් තලුත් අනිත්තවනං තරෙත් අනිත්තනං ආලෝකය විතරක් නිතතවෙින්න විදියක් නැහැ. ආලෝකයත් අනිත්‍යයයි. එව් නැගැනිවරුණ සමහර කියනවන ඇසත් අනිත්්‍යය රූපත් අනිත්‍යයයි එවනාට ක්ක විඤ්‍යාීනන් නිත්්‍යයයි කියලා. ඉරිපසි නන්ද ගහමුදුරු කියනවා නැගෙනවරුණේ ගහක් තියනවා. යමෙක් කියනවා මේ ගහය කඳත් අනිත්‍යයයි කොළත් අනිත්‍යයයි අතුපතරත් අනිත්‍යයයි හැබැයි මේ ගහන් නිෙකුත්තුන හෙබනැටනං නිත්‍යයයි කියලා යමෙක් කියන්නට පුළුවන්. නමුත් ඒ කියමන සැබෑ කියමනක්ද නෑස්වාමීණේ. ගහත් අ නිත්තනම් කොළත් අ නිත්ත නම් අතුපතරත් අනිත්තනම් හිවන විරක් නිත්තවවෙන්න විදියක්ක් නෑ. ට මේ ලෝකේ සමහරු කියන න ඇසත් අනිත්නය රූපත් අනිත්‍යයයි චක්කු විඤ්ඥානීන නිත්්‍යය කියලා. එක සමහරු කියන්නේ මංමයි දැක්කේ මගේ ඇස්තික මයි දැක්කේ දැන් ඔන්න පින්නතුනි බුදුහාමුදුරු වඩක දේශනා කරන මහනනේ. මේ මිනිස්සු රූපේ විතරක් මමගේ කියලා ගත්තනම් මට ඒත්කමක් නෑ. මේ මිනිස්සු මනතත් ආත්මී වසෙන් ගන්නවක වූවා. මේකෙන් කියන්නේ මේ රූපේ ආත්මී වසෙන් ගන්නක හොදයි කියනෙ එක නවේ පිවන්නේ රූපය ආත්මීය වසයෙන් මංමගේ කියලා ගත්තත්කමක් නැහැ මොකද එකආත්මිකද පින්නතුනය ඉවර වෙනවා. දැන් අපි අපවත් වනාට පස්සේ මේ රූපය මෙතන ඉවරයින්නේ නමුත් අපේ මනස ඉවරයක් වෙයිද නෑ ඒකන පින්නතුනේ භවේ භවයට ගමන් කරන්නේ. ඔයත්තු මැරු නහම ඔය රූපය ඔතන නිවරයි ඒක දැව්වා පිච්චුවා මෙිහිදන් කලා බල දැම්මා ඒතනින් පින්නතුන කතා ඉවරයි. නමුත් මනසට මොකද වෙන්නේ. ද ෑ ආත්මික දෙබර වෙන්න ඒක තමයි භවෙන් භවේට යන්නේ. බලන්නකෝ දේවදත්ත තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවන්ට වදහිංසා දුන්නා නමුත් දැන් දෙවදත්තහ රූපේ දැන් නෑනේ නමුත් දේවදත්ත හාමුදුරුවන් ඒ මනස ක්‍රියාත්ම කර කර බුදු හාමුදුරුවන්ට වදදීපු නිසා අන්න පෙන්න්නතුනි අදත් අවිචේ දුක්විදිෙනවා ුමක් නිසාද මනසකයාත්මක නමු ද දෙවතන් රූපය දැන්න ෑන්න තර ොද පින්නතුනි එතකොට ිකන රූපය ආත්මී වයෙන් ගන්න එක හොඳයි කිය එක නෙවේ පින්වන්නේ. රූපය ආත්මිය වසයෙන් ගත්තත්කමක් නැහැ මොකද එකාත්මික දියකි ඉවරයින. නමුත් මේ මනසා ආත්මී වශෙන් ගත්තොත් ඒ පින්නතුනි එකත්මික දිවරවෙන්න නැහැ ඒ බවෙන් භවටක මං කරනවා. ඒ හොඳට තේරුම් ගට ඉතිං නන්දක හාමුදුරුවෝ මේ දේශනාව කරලා අන්තිමට පින්නතුනේ දෙ මේ නැවත කියන්නේ මේ නන්දකෝවාද සූත්‍රය යහල තමයි භික්ෂුණ නි වහන්සල පන්සීයක් රහත්තුනේ පින්නතුළේ. මේ දේශනාව සංගෙන කොට මේ භක්‍ෂුණ න්ව වහන්සල පන්සීයම රහත් අත්වයට පින්නතුනි පත්වෙනවා. දැන් එතකොට නන්දකහමුදු ලස්සන උක්මාවක් කියනවා මේ කියන්න හදන්නේ කෙලෙස් සහිත පුතක්ජන අපි අතරත් ධරමේ අවබෝධ කරගත්තු රහතන් වහන්සේත් අතර ඇති පින්නතුනිි බෙනස. මේක හරියේම ලස්සන උපුමාවක් සමාර පින්නතුන් අහලා ඇති හොඳයට තේරුම් ගණටඕන පෙන්න්නතුනි. මේකින් ලොකූ කාරණාවක් තේරුම්ගඩ පුළුව. එකනනි අපි ඉන්න කොතනද රහතන් වහන්සේ ඉන්න කොතනද ධරම අවබෝධ කරගත්තුගෙන කොතන දින්නේ අබෝධ නොරගත්තුගෙන කොතනදින්නේ තේරුම් ගට පුළන්. මෙතමයි උපමාව පින්නතුනි දක්ෂ ගවගාතකයක්කින්නවා. එක හරක් මරණ මනුස්සේ මේ එකක උපමාවක් මේ හරක්වරණ මනුස්සය ගන්නව පින්නතුනි හොඳට කැපෙන තිවුණු පිහිිය. අරගෙන මේ මනුස්සය හරකගේ හමකපන්නෙත් නෑ. මස්කපන්නෙත් නෑ නහරකපන්නෙත් නෑ එක ලේබිදුවක්කක් බිමදාන්නෙත් නෑ. මේ හරකගේ හමයි මසයි අතර තියෙනවන පින්නතුනි සුදු පාට සිවිය. සුදුපාට සිවියේ විතරක් අර තිවුණු පිහහින් ටිට එක පනවා තුවලකුණාම අපත් තියෙනවාව සුදුපාට සිවිය එතකොට මේ සුදුපාට සිවියේ බිතරක් කැපුුවට ලේ එනෑ ඇබැ මේ පරිසමෙන් කරන්නට ඕනේ එකන පිහ හරි අතහරි යන්තන් එහාට මෙ හාහට ගියොත් එක්ක හම කැෙනවා නැත්තං පින්නතුන නහරයක් කැපෙනවතකොට ලේනවනි එතකොට වැඩක් නෑ එක දක්ෂණෑ නමුත් මේ දක්ෂ ගමගාතකයා හමත් මසත් අතර තියෙන සුදුපාට සෙවියයි විතරක් මේ හරක කපනවා. කපල 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 වෙනම පින්නතුනි හම අයින් කරනවා කෝට්කක් කැටිට ගලවල අයිං කරනවා නිකන් එහෙම හිතන්නකෝ දැන්ගන්න හරක පැත්තක පින්නතුනි හම පැත්තක දෙකද පැත්තකය. දැන් හරකා හා සමානයි ආධ්‍යාත්මික ආයතන හයයි. හරකගෙන් ගලවල ඉවත් කරපු හම හා සමානයි පිනතුනි බාහිර ආයතන හය තකතියාන්න හරකා හා සමානයි අධ්‍යාත්මික ආයතන හය හරකගෙන් ගලවල ඉවත් කරපු හමහා සමානයි බාහිර ආයතන හයයි දෙමේ දෙක දෙ පැත්තක දැන් මේ දක්ෂ ගවගාතකයා කරපු වැඩේ පින්නතුනි බොහෝ පිරිසක් බලාගෙන හිටිය. ආපහොමේ ගවගාතකය කරපු දේතමයි අර හරකටම ඒ හම උඩින් පෙරෙව්වා හරකගෙමයි ඒහම ගැලවූේ ඒ හරකටමයි උඩින්ගේ හම පෙරව්වේ. පොරවලා අර බලංහිටපු මිනිස්සුන්ෙන් අහනවා මිනිසුනේ නුබලට පුළුවන්නම් කියන්න ඉස්සල්ල හිටපු හරකමද මේ ඉන්නේ නැත්තං වෙනය කෙත්්ද. ඉස්සල්ල හිටපු හරකම තමයි ඉන්න පින්නතුනි නමුත් ඒ හරකත් හරගලි හමත් අතර දැන් කිසිීම සම්බන්ධයක් නෑ පින්නතුනි රහතන් වහන්සේත් අන්න ඒ වගේ කොයි වගේද රහතන් වහන්සේ ඇසත් රූපයත් අතර පිනතුනි කිසිීම සම්බන්ධයක් නෑ. කොච්ච ලස්සන උක්මාාවදද. දැන්හතකොට තවකතාවත් තේරුම් ගන්ට න එතමයි දැන් මේ හරගට හානිකළෙත් නෑ මේ ගවගාතකය හමට හානිකළෙත් නෑ. රහතන් වහන්සේ ඇස නිසයි රූප දකින්න කියලා දෙකට හානි කර ගත්තෙත් නෑ. බාහිට රූපණනිසයි දකින ලැබෙන්න්නේ කියලා රූපොලට හානි කලෙත් නෑ. ගවගාතකය හමට හානිකලෙත් නෑ හරකට හානි කලෙත් නෑ. එනම් දෙකටම හානි නොකොට කරපු එකමදේ තමයි හමත් මසත් අතර තිබුණු සුදුපාට සිවී විතරයි ටිකටක් කැපුවේ. ඒ වගේ තමයි රහතන් වහන්සේ ඇස් දෙකට හානි කර ගත්තෙත් නෑ පොලට හනි කලිත් නෑ මේ දෙකට මහාඉනකොට කරපු දේකම දේ තමයි ඇසත් රූපයත් අතර තිබුණු ටෘෂ්නා බන්ඳ නෙමැති සුදුපාට සි විය තේක්ෂණ ප්‍රඥාව නමැති ආයුදයෙන් පින්නතුනි කපකප අයින් කලා. ඒ තේක්ෂණ ප්‍රඥාව නැමැති ආයුදයෙන් කපක පයින් කලාා එතකොට රහතන් වහන්සේ පින්නතුනි මේ ලෝකයත්ෙක් අමුතු ඇලීම් ගැටීම් ඇැති කරගන්න එතකොට ඇස තමන් ළඟ රූපය කියන්න පෙන්න්න තුනි බාහිර ලෝකයේ තුළ එක තිරන්න දුන්නා කොච්ච ලස්සනයිද. ඉතින් මේ දේශනාව කලව සඟකොට නද සාමන් වහන්සකෝ දැ බනැකිව ඇති කරුණා කළ යන්ට කිව්වා. පින්නතුනි. දේශනාව හොඳකම කියන්නේ භික්‍ෂුනි වහසල එක්කෙන එකක්ත් නැකිට්ට නෑ නද හමුදු නැට විහාරයට වැඩිය භික්‍ෂුණනින් වහන්සල පන්සියත් අපහු විහාට වැඩ බදු හාමුදුරුවන්ට කිය නඳද දු හාමුදුරුවන ත් අපිට බන කියන්න වෙන කවරුත්තිවන්ට එපා නන්දක සාවාමීන් වහන්සෙමි වන්න කිව්වා අනේ පින්න තුනි බුදු හාමුදුරුව නන්දක හාමුදුරුවන්ට කියන නන්දක හිටත් ගිහිල්ලලා ඔය බනම ඔය බනම භික්‍ෂුනීන්ට කියන්න කොට එක බන දෙපාරක්. මේ ධර්ම දේශනාව ඊට පහුනද නන්දක හාමුදුරු දෙවෙනි වතාව මේ විදිම දේශනා කළා පින්නතුනි මේ විදියටම දෙවිනි වතාවට දේශනාව ක ලබ සංවෙන කොට බුදු හාමුදුුව කියනවා නන්දක පළිනි දවස දේශනා හල භික්‍ෂුණණන් වහස සතුරු නවුණනා නෙවෙයි සතුට වනා නමුත් බනේ අඩුවක් නෑ නන්දක භික්ෂනින්ග හිතේ මොකක්ද අඩුවත් තිබුණන කිව්වා ඒක හරියට චාතුද්දසී පෝය දවස මිනිස්සු හඳ බලනකොට හඳේ රව්මි කිසි අඩුවක් නෑ නමුත් මිනිසුන්ගේ හිතේ මොක්ද අඩුවත්තියෙනවා. නමුත් දෙවිනි දවසේ දේශනාවක ලවසංගනකොට නන්දක හරියට පුම් පොහය දවස කින හඳ වගේ කිව්වා පින්නතුනි හරියටටම පෝය දවසේ හඳ බලනකොට හඳේ රව්ම කිසි අඩුවක් නෑ. එතකොට හන්දේ රව්ම කිසි අඩුවකුත් නෑ. ඒ බලන කෙනගේ හිතේ මොකක්කරි අ් කිසි අඩුවකුත් නෑ. දෙවිිනි දවස දේශනාවත් නන්දකේ වගේ කිව් නන්දක ඔබේ මේ දෙවෙනි දවස දේශනාවහ අවසංගනකොට ඒ භික්ෂුණන් අතර අඩුමතරමේ අවුරුදු හතක සාම නේරයක් හිටිය නං ඇය පවා සෝවාන් පලයට පත්වනවා කියලයි. පින්නතුනි භාගතුන් වහන්සේ අන්තිමටසීපත් කළේ. ඇය පවාසෝවන් පලේට පත්වනාකෝ. මේ තමයි මජ්ජිම නිිකායි තුංගනි කොටසේ සලාහිතන වක්ගේ සඳහන් වන නන්දකෝවාද සූත්‍රදේශනාව. මෙදේශනාව ශ්‍රභණයකිරීමෙන් පහළකරගත්තාාව සේලුකු සල්බෙලෙන් පේපින් මත් හැමදනාට මුතුම් අමාමහා. නිර්වානා බෝධයම සාක්ෂාත්වේවායි සාධූ කියල ප්‍රාත්ථනා කරන්න. ද අප ධර්ම දේශනාාවවෙහි දායකත්තේ භාරගෙන කටයවුතු කළේ, දෙවිනිවර පදිංචි කාන්තිනානායක් කාන මහත්මිය සහ, බන්දුුල සිරිලාල් මහත්මා එවාගේ මහරිනි දියනිය සුපුන් පුතුනුවන් ලක්ෂිත බෑනනුවන් සහ හෙලැස්සි සුලක්නිි මිනිබිරිය. අරමුුණ හැටිට තබාගත්තේ විනිූර පදිංචි විශ්්‍රාමලත් පාටසාලා චාරිනයේ කාන්ති නායක්කාර මහාත්මනියගේ හැත්තෑවන උපන්දිනේ නිමිත්තෙන් ඒ මෞතුමියයට ආශිරවාද කිරීම. එනි සාපි මේ පහළ කරගත්තුව අවෝ සියලු කුසලසක්ති ආශිරුවාදේ. බලයෙන් කාන්ති නානායක්කාර මෞතුමයට සුබූ පන්දිනයකට තුරුවනය ආශිරවාදේ ලබේවා අසනීපයක් ඩද්දුකක් කරදරයක් නැතුව මෞතුමයට තවතවත් පින්කං කරගන්න නිරෝග සම්පත්තිය දිගාසිරි සම්පත්තියම ලබේවා කියලා. සාදු කියල පාර්ථනා කරන්න. එවාගේ පෞුලේ සීලුද නාටමත් නිදුක් නිරෝගි සුවපත් භාවේල බේවා ඒ පවුලුල සියලු ඥාතහිත මිත්‍රාදීන්ටත්. විරෝගි සම්පත්තිය දිගාසිරය සම්පත්තියල බේවා සුනේපයක් එඩක්දුකක් කරදරයක් නම් නොමවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවාගේ පරලොව සැපත් මෞතුමිය වන ලිලා ආනයක්කාර මෞතුමියටත් එවාගේම ප්‍රේමතිලක නානායක්කාර පියානන් ඇතුළු. දෙපාර්ශවේ මියගේ සිහිකටයුතු සීලු ඥාතිීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙපළගේ සසරජීවිතේ පරළොජීවිතය සුවපත් වේවා තවත් සංසාරගත බොහෝ ඥාතිීෙන් ඇති පින්නතුන්ග පින් බලාපොරොත්තුවයෙන් ඒ හැමදනාටමත් මේ පින්කුසල් අනුමෝදන් වේවා සංසාර් දුක් කෙලවර උතුම්, නිවනිංම නිබේ සනසෙත්වායි සාධූ කියල ප්‍රාර්ථනා කරන්න. එවාගේම පෙගලිගම්භූ ඥානදීප ස්වාමීණන් වහන්සේ ඇතුළු. සියලු සාමීන් වහන්සේලාටත් නිරෝග සම්පත්තිය ලැබේවා ප්‍රණවිරුවන්ටත් ඒවාගේ සෞඛ්‍ය සේවේ නිරතව සිටින සුවවිරුවන්ටත් නිදුක් නිරෝග සම්පත්තියේ ඇන්තන්ට ලැබේවා මේ කරන කියන සියලෝම සට්කාරයක්න්. අනේ නිදුක්ව නිරෝගීව සිද්ධ කරගන්න ටැවැසි. සියලු සක්තියේ ධෛරිය කායික මානසික සුවපත් භාවය ඇත්තන්ට ලැබේවා ඒත්තන්ගේ පවුල්වල දවා දරුවන්ටත් අනේ අසනීපයක්ෙඩත් දුකක් කරදරයක් නම් නොම වේවා. සියලු යහපත සීලු ශාන්තයම උදාාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ඒවාගේම ලක්වැසිලොවැ සියලුද නාටමත් උතුම් ධර්මාබෝධය ලැබේවා මෙත් නාලිකාවොස්සේ මේ ධර්මදේශනනාාවශ්‍රවනය කළ සෑම සියලුද නාටමත් චතුරාරය සත්‍ය ධර්මයාබෝධයෙන් සුක සහගත පෙති පදාවෙන් දුක්කලවරකොට නිවන් අවබෝධ වේවා. ඒ ප්‍රාර්ථනාවත් ඇති අපි දෙවියන්ට පින් දෙෙමු ආකා සට් හාචබුම්මට්හා දේවාන ගාමහිද්දිිකා ප්ඥන්තං අනුමෝදත්වා චිරංරක්කන්තුසාසනං චිරංරක්කන් තුදේශනං චිරංරක්කන් තුතුන් සදා. උතුමූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනගමන් ෞරනිය දශකයණන් වහන්සේ වන ගෞනය ස්වාමින්න් වහන්සේ හිගුරේ පණ්ඥාසේ කර ගෞනය සාමීන් වහන්සේට ආශිුර්වාද පර්ථනා කර සිටිනවා ඒ වගේ උතුම් සද්ධරම දේශනාවේ සැහැති දායකත්වය ගෙන කටයුතු කළ පින්වතුන් වන දෙවිනුවර පදිංචි කාන්තිනානායකාර මහත්මිය සහ එම මහත්මා බන්දුල සිරිලා මහතා සහ හරිනිදුව සුපුන්පුතා ලක්ෂිත බෑන සහ හෙලසි සුලක්නිි දියනිය ඇතුළු සියලුම දෙනාට උතුමූ චතුරාරය සත්්තිර යන මග විවරවේවායි ප්‍රර්ථනා කර සිටිනවා. එවකීම ඔවුන් අරමුණු කරගත්තා වූ සියලුදේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ටවේවා. ප්‍රාර්ථනා කරන ගමන් ඔබේ නිවහනින් සමුගන්නටයි මේසු දනම මෙවැනි වටිනා වූ සද්ධර්ම දේශනාවකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව ඔබේ නිවහනින් සමුගන්නවා ඔබ සැමට තුනරුවන් සරණයි.